ඒ කාණාවක් ගැන තමයි ත කතා කරන්න බලපොත්තුවෙන්නේ ඒ තමයි දධනමෑන සුවසැරිය. දවස් කීපයක ඉදල්ලා දහනමෑනුව සුවසැරියට විශාල ප්‍රහාරයක් එල්ල වෙනවා ගැරු ඇමැත්තුමේනි. යම්කිසි කුඩා කණ්ඩාෑමත් මාධ සංදර්ශන පවත්වල මේ සුවසැරිය අර්බුදයකට අරින්න වැඩකරනවා කියලා තමයි අපිට පේෙන්. මම අහගෙනයි රූපවාහිනීය. නාලිකාවක පුද්ගලෙක් අහනෝ සුවෂරගේ පියාකෝ කියලා. මේ හර්සද සිල්වන් හැංගිලාද කියන මගින් හනෝ. මම හැංගිලනෑ ම හොතට ඉන්න. නමුත් මම මේ ජීවිත බේරගන්න ජාති ආගම් බේදයකෙන්තුර කරමේ පුුණන්න්‍ය කර්මය දේශපාලනය කරන්න සූදානන්න. මම එක දේශපාලනය කරන්න සූදානන්න හැබ මම පැනලන්නෙත්නෑ මකරු ඇමතිමයට කියනවා මේ ප්‍රහරවලට යටත්වෙන්ට එප. මම එදා දහනමෑ අනුව සුවසැරිය පටන්ගත්න හදනකොට කොච්චරාභියෝගාවද. රි මිනිස්සු මට නොයකුත් කතා කිවවාද. ගැහැ්වාද මාව නැති කරන්න උත්සාහ කර. ඉන්දියාවේ රෝ රහස්වොත්තු සේවය සමග මම සම්බන්ධකම්පවත්වනයි කිය කිවවා. දහනමෑ අනුව සුවසැරය අම්ිලස් වල නගින් එපා කියල කි්වා. කරන්ටදිල මැරෙනවා කියල කිව්වා. කරන්න පුළුවන් අවලා දොක්කම කර පුද්ගලකා චරිතෙත් ඝාතනය කර හැබැයි අපි එ්වට බායුනෑ. අපි ඒයයි පැන්ල කියනෑ. අපි අභියෝගවලට මූුණතුන්න සමහර වෙලාවට හැමදේම දේශපාලනය වෙන. ඒ දේශපාල අභියෝග අපි ජාග්‍රහණය කර. අද මේ සේවා අපේ රටේ ජනතාවට කොච්චර සේවයක් කරරාදිි කියලා මංකා මම මෙතන කියන්න ඕන්නෑ අපේ රටේ ඔහන ඕනම පුද්ගල එක් කියයාාවවි. අමුතුුවෙන් කියන්න ඕනෑ. මිනි සුපින් දෙනවා මිනි සු පින් දෙනවා කෞුද මේ සේවා ලබාදෙන් පටන්ගත්ත මද. මත්ත් අද මේ ක්‍රියාත්මය කනෑ මතිතු ේද නෑ ඒ සේවාාව ලබාතින ඒක වැඩ කරන අපේ සාමාජිකවු. එක් දස් තුන්සිය අනූදන උදේ රෑ මහන්සි වෙලා පැ විසි හතරම් කරන සාධති ර න වන්න පුළ ප මාරුවක් ෙන්න්න පුළුව ොල හර පු පුරලා වන්න පුළුව ක් ඩට ක් වෙෙලා වන්න පුලුව. ඒක කට්‍ය විස්පරිතාල් වට අරංගීල ජීවිත බේරගන්නවා අපි. එයායට ගෞරුව කරනවා ජනතාව ගෞරුව කරනවා. රැකියාවකට වඩා ඔවුන් කරන්න ජීවිත බේරාගැනීමේ මෙහෙවුම. එදා යුද්ධ කරනකොට අපේ ෆිර්මාසල්තුමා අපේ හැමුදාව කෙනෙක් යුනිෆෝර්ම් එකක් ඇඳගෙන කඩේට කියහම කඩේ මුදලාලි ඔවුන්ගේ මුදල්ලායි කරන්න නෑ ඒේක බියවූ හම බස්සගෙන් බැහල ගෙදරනකොට. අදඒ වගේ තමයි. දනමෑනු සුවසර යුනිෆර්ම් එකක් කඇදලා. ම ිහිල්ල කඩට කියියම මුදලාලි සල්ලික් නෑස බතුම. ඒක තමයි ගෞරව. ඉතිං දෙදස් දාසේ ජූලි මාසිදල අදවෙනක මේ කණ්ඩායම රටට කරපු සේවයට අප හිස නමල ආචාර කරන්ඩඕන. දැන් හදිස්්‍යයම කුඩා කණ්ඩාමක් මාධ්‍යයට ඇවිල්ල නොයකුත් කරුණු ප්‍රකාශ කරනවා. ඕන්ගේ චෝදනා තම එක මෝන්ට කාර්යාල පහසු කන්නෑ. පොලිස්වොට තමයි සාහනවල ඉන්නවෙන්. දෙක සමහරවිට කොරෝණ පසංගතයේ නිසා තැන්තන්වලට ඔඕුන්ට යන්න වෙලාති නොත්තුන. ෝ දතයන් ගනිතහම ඇමිල විස බීද කරනය හරිර කරන්න පහසුකන්න. හතර අවශ්‍ය පී කට්ටලනෑ ඒගොලො මෑන් පවර් සේවකයෝ. හය EF ගෙවල නෑ. හත විගණයකට මේ ආදම අසාම ආයතනය යටත්වෙන්නෙ නෑ. අට සෞ කැමත්තුේ ධනම අනුව සෝසර්රියය සේවය තමන්ගේ යටතේ තියෙනවද කියලා දන්නවත්නැහ. අවසානෙක. මේක ල්ල ල්ව ගොක් මග ෑ වැඩ කරන. ේ උත් ද න ොකද ැ ොඩ හ ්‍ය පුදගල ෙක් ලි වඩ කිය ර හතනවා කිය ො තර ඇත වඩක්ද කර යෙ කිය විශහල හරයක් ෙල්ලව වෙන ද ජ ද්‍ය වල ර පතිතුමන. ඇතවසයෙන් මට දහනම සුවසැරය කන අද කතා කරන්න කිසි බලයක් නෑ. මම හුදෙක් විපක්ෂයේ මන්ත්‍රීවරයක් පමණයි. නමුත් ම විශ්වාස කරනවා මටයන් වගකීමක් තියෙනවා කියලා මේ සත්‍ය සත්‍ය පිළිබඳව කතා කරන්න. මට මේ සම්බන්ධයෙන් කලින්කිවෝ වගේ දේශපාලනය අදාළමන. එක කාර්යාලු පහසුකම් පොලිස්ථානවල තමයි තියෙන්න කියලා. මම කියන්න නඕනේ ඇත්තවසේම පොලිස්ථානවල නෙවෙයි අපි මේක නවත්තාන්න පළුවෙන්ම. මේ උත්සාහ කරේ ඉස්පිරිතාලවල හැබ ඉස්පිරිතාලවල උත්සාහ කරහම ඒ එක වෘතිය සමිතියක් කිව පැත්ත පලාත ගෙන්න්ඩ පා කියලව ඇම්බිලස් මෙහයි නවත් අන්න දෙන්න බෑකිව්වා අපිට කරන්න දෙයක් තිබුුණන්නෑ. නමුත් එදා උද්ගෝසණය කර ඒ අවස්ථාවද අපි තර්ණය කර නෑ අපි පොලිසිවන නවත්තමු. ඇතවසේම පොලිසිවන නවත්තන්න ගත්ත තීරණය තමයි හොඳම තිීරණය. ඒ සියලුම ඒ පනිවිට පොලිසිල ලැබවා හම ප්‍රදශේම පොලිසි තියනවා හැමලාම බොහ වෙලාවට නරමධද්‍යය තමයි පොලිය යන්නේ ඉතින් අපිට ගිලන් රථය ඉක්මනින් ගෙනන්න හැකියාවත් තියෙනවා. නමුත් තව කාර්යාල පහසුකම් පිළිබඳව ප්‍රශ්නයක් තියෙන. හැබ හැමදාම හැමදයම එක පාට්ට කරන්න බෑ. අපි දෙදස් දදාසේ ජූලිමාස තයි පොඩියට හම්බන්තොටින් මේ වැඩපිළිවෙල පටන් ගත්ය. දස් දහන මේ ජූනි මාස තමයි අවසාන කරේ අම්පාරය රෝලා උට්ට එක. පොලීසිය අපට ඉතාහමත්ම කාරුණික වුණා. ඔවන් අපට ඉට දුන්න. කාර්යාලේ ඉන්න තැනක් අපෙක් දරුවන්ට දුන්න. සමහරය ඔවුන්ගේ කෝටස් පවා. ඒ නිලධාරි මණ්ඩලට ලබා දුන්න රෑ නැවතින්න පවා. එහෙම සහයෝග්‍යත් තමයි ඔවුන් අපිට ලබා දුන්න. මම ජනාධිපතිවරයා හර දහන මේ මැයිමාස දාසේවෙනිදා දෙදස් දහනේ අනුව සුවසරේ කාර්ය මණ්ඩලය සඳහා. හැකි සැම පොලිස්ථානයක භොහොමයක් තුළම උපපොළොවල් හදන්න කියලා කැබිනට් පත්්‍රිකාවක් ඉදිරිපත් කර. දෙදස් දහන මේ අගෝතු මාසේ ඒ පළවෙනි උප හදන්න පටන්ගත්තා මිරිහන පොලිස්ථානයේද දෙදහස් විස්සේ ඒ උපපොල හදලා ඉවර කර නමුත් උත්සව්‍යත් කියල මේක විවෘත කරේ නැති වුුණාට ඒ ්‍රාත්මක වෙනවා මුදල් වෙන් වෙලා තිබන දෙදස් විස්සේ නවත් අමන් පිලිගන්නවා කර්දර මහකොත් තිබ ඔබතුමියයටට එක කරගන්න අපිට හැකිකියාවත් තිබුනේ දෙදස් සිය එකෙත් මේ මුදල් වෙන් කල තියෙනවා. අපි අවමය කාර්යයාල පණහක් දෙදස් විසියගේ හැදම කියලා ම ඔබතුමේට යෝජනා කරනවා. ඒ කැබිනට පත්‍රිකාව මන් මේ්‍යවස්ථාවෙද හැන්සාත්ගත කරන්න කියල ඉල්ලා සිටිනවා මන් සභාගත කරනවා එක ලැිච්ච මුදල්. රපල් ියන හැසිියක් රෙග් වෙලා තියනවා ඒ මුදල් තියනවා ඒ පාවිච්චි කරන්න පුලුව. ඕ සමහර පොලිසිවල ආසාධනය සිද්ධවෙලා තියන. ඒ ආසාධන සිද්ධවෙච් නිසා හටම හෙට අන්න වෙලා තියනවා. ඒක අසාමාහ්‍ය දෙයක් මේ අපි මූුණ දෙන්න. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි කලබල වෙන්න ඔන්න මේ ටෙම්පරි වැඩ නමුත් අපි පොලිසිවල වහනේ නවත්තල ඒඔුන් අවශස්‍ය උපොලවල් හදන්න දැන්ඩම වැඩ පිළිවල ක්‍රියාත්මක වවා එතුමිය. ඒ වනුව මං විශවාස ක නවා ඇතුම මේ ලපොරත්තුයනවා කියලා ඔවුන් වසයෙන් පනහක් අත් නවරු දෙහද. ඊළඟට කරෝන ආසාධතයන් ප්‍රවාහණය කිරීම පිළිබඳව. හැම දහනම අනුව සුවසරේ ගිලන්නතේම කොරන ආසාධිතයන් අරගන්නන්නේ නෑ. ඔබතු මේක හොඳර දන්නවා. තෝරාගත්තතා බැම්බිලන්ස්වල විතරයි අරගෙන යන්නේ. එක්වවා විතරයි පාවිච්චි කරන. එවායි ගමන් කරන ට සේවකයන්ට ඒ සෞඛ්‍ය බලධාරින් විසින් අනුවත කරපු P කට්ල පමණයි භාවිතයට ගන්නේ. දකිනව ඇති හැමද ම රූපවාහිය දැමොත් එෙම ඒක පෙන්ඩන. ඉමජන්සි මඩිල් ටෙක්නේශ්ල් පයිල්ලට් ගිහිල්ල කොහමදේකට්ි ආගෙනයන්න කියලා. ඊට වඩා හොද උපකටට දෙන්න පුළුවන්න්නම් හොඳයි. හැබ නමුත් අපි මඩ ආරචි රෝහල් වල පාවිච්චි කරන කටල තමයි මේ ඔය පාවිච්චි කරන ලංකාවේ නිෂ්පාතිිත. අනිත්තක තමයි. ආසාධිතයන් ප්‍රවාහරණය කරන ඇඹුලස් විසබී ජහලවෙන්නේ කරන්න හරිට ටැප් තැතැන් වල ටප්පොල හෝදනවා කියලා මොන බොරුව ක්දම මේ කියන්නන්නේ. විසබී ජහරණය කරන්න රෝහල් වල. රෝහල් වල විසබී ජහරණය කරනවා සියල්ලු සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව. මම හොයලා බැලුව. දිිනපතා පැවැත්වෙනවා කෝවි දහනමේ නිවාරණ කිරීමේ ජාතික මෙහෙවුම් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් කරන හමුව. හැමදාම පවත්වයෙන. ඒ සෞඛ්‍ය ලේකන්තුමා අට ේක කරන මම ලයිස්ව මංගාව තියන තිහයක්ක් විතර හතලයක් පවිතර හැකින්නවා හැම අබ්දාම ධන ෑනුව සුව සැරිය ප්‍රධාන විිදාාක නිල්ලධාරීවරයා ඒ සමුවට සම්බන්ධ වෙනවා. ඉදින් ඒනිසා මේක මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ ජාතික සම්බන්ධී කරණයක් හරහා නැතුම එක නෙක්නාගේ අත් නෝ මතික ේද කර ෙේ. මම දැන්ගෙන්න්නන් සේවක සම්බදධයෙන් ඉදිරිපත් වෙලා තියෙන කාරණා පිළිබඳව. මෙතන මං අහගෙනයි කියනවා එකක මෑන් පවර එකක් කියලා. මොන්න මොන්න හනකාටු දායක කතාාවත්ද මේ මෑන් පවරකක් කියලා බොරු ප්‍රචාර්ය කරන්න දහනම අනුව සුවසරිය පදනම දහටේ ජූනිමාසේ විසික් වඩා මේ පාර්ලිමේන්තුය පලතකින් තයි සම්මත වුණේ. හරි ඒ ඒ ඒ පනත් කතුම් පට මම තමයි රජය වෙනුවෙන් ඉදිරිපත් කරේ. ම ඉරිපත් කරනකොට ගරු ඇමතුමිය මම කැමති ඒ කළපු පළවෙනි කියපු පළවෙනි වාක්‍ය හිපේ විතරක් මංකයන්. දරු කතාානාක තුමනි. අද යි අද ප ල මේත ජීතේ සතුට ම පත්ව න්න පුළුවන් දවස ඒක හේතුව ම අපේ අමාත්‍යන්සි අත අපි හනම අනුව සුවෝසරය පදනම පරත් කෙතුුන් පර අද මේ ගරු සභාව ඉදිරිපත් කරීම කියලා. මම ඒක ඉදිරිපත් කරලා මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ. අනුමැතියව එ අප සම්මත කරගන්නවා ගරු සභාපතිතුමණින්. ඒ සමකම ශ්‍රී ලංකා රාජය මෙහි සම්පූර්ණ වගකීම ලාගන්නවා මොකද මේක ආරම්භ වුණේ ඉන්දයාාවෙන් ලබිච් ඩොර් මලියන විිතුුණක ප්‍රධානයක් නයක් නෙවෙයි ප්‍රධානයක් හරහා. ඒ හරාප ඇම්බිලන්ස් දෙසේ අනුහතක් ගත්ත, රෝලිම් බේසිස්සගේ වසරක සියලු මෙහෙුම් ඕවන් දරාගත්තා. ඉරිබස්සේ මගේ පොදු සැපියුම් අමාත්‍යන්සේ අතේ. හම නුව ගැට වුන. මොකද එහෙම කරේ මේ පූර රෝහල් ප්‍රතිකාර වඩ පිළිවෙලත් නිසා ොකද සෞඛ්‍ය ේත්‍රයට එන්න සම්බන්ධ වන්න කලින් නිසාතමයි පොදු සැබුමක් හැඩියට ගරු ඇමතතුමිය අපි එතන තිබබේ. රුපියල් මිියන දෙදාහක් අපි දහනම වෙන්කර ඒ මිිය නෙක්්දස් හයිසියයක් පමණ වියදන්ගුණන ද විස්ස මිියනෙක්දස් හක්ෂිය පනහක් පමණ වියදන් කල තියවා. ඒක සෞඛ්‍ය අමාත්‍යන්සට ඩැන් අනියුක්ත කරලා තියෙනවා මගේ පොදදුසතුව මමාත්‍යන්ේයටට. ඒ ගැසටට වඩයිම් පස්සේ සියලු සේවකෝගේ පදනමට බඳවාගන්න. රජේ කාර්රකට අනුව එකතු කරලා පඩි දෙන්න අපි මාසය කොළහක් සටන් කර. මාසේ ඒ විශාල මෙහිුවෙන් පස්සේ යින 2 මිනිස් ප්‍රීස්ටයි. දෙදස් දහනමේ ගෝස්තු මසි සිහාහවෙදා මම කැබින් සන්දේශයක් ඉදිරිපත් කර. ඒක මම සභහගත කරන්න කැමති හැන්සාර්් ගත කරන්න. ඒකෙන් සේවක පිරිස එක්දාස් නමසය අනු දෙකක් අනුමත වෙලා තියනවා. එස් සියලුම සේවක කාඩර එක මම හැන්සත්් ගත කරන්න කියලා ඔබතුමාගගේ කාර්නක විල්ලනවා. ඔවුන්ට හොඳො පඩියක් ලැබෙනවා ඇමතතුමේ අපි පටන්ගන්නකොට ඉමාජන්සි මඩිකල් ටෙක්නේෂන් කනෙගේිය හතලස් නමදා සාාර්ශෂය පණහයි. හරි ඒ කියන්නේ තාක්ෂණක නිල්ලධාරරි හදිසි තාක්ෂණ නිල්ලධාරරි. අද ූපියල් හැත්හරදාහයි. මේකතමයි සාමාන්‍ය පඩිය. පයිලට් කෙනනෙක්ට පඩිය එදා ති සදදාස් තුන්සේ විසි පහයි. අද හැටහතරදා සත්්‍යය පණහයි. ඕවන් සියලමත නට අහර්සාධක IPF එක ගේෙවනවා. අනිකතමයි මේ ආතනය විගනය කරන්න පල්ලිමේන්තුවේ සම්ම වෙච්ච දවසම විගෙන කාාතිපත්තු මාට ලියුමල් ලරති නවා විග කාතිපත්තුමය විගණනය කරන බව දන්න ලතියෙනවා. එක්දා දෙදස්දහටේ මංගේ ලියුම මේ අවස්ථාවේදී. කර තුම යතන පලන න්න ජනदීපති තුමා විසින් පත් කරන හත්දනක්ගෙන්. ඒකට रिදුවම සෞ්‍ය මතයන් से लेකමින්වා හහ නියෝ . ද ෙ නි ියල් ම තුමාමේක සම්බද නරන. තාමත් න මින් ඩට ුතු කරන. ට අමතරව මුද මතන් लेක ම ොලි පති තුමා හ න් ෝ. සි . හනම අනුවස පතන්ගත්ත දවස ඉදල ඒ හිතපු දවසන්ද මාතක සියයට සිය සම්බන්ධ වෙච්ච දුමන්ද රත්නායක කියන මහත සබාපති හතියට දිවා ලිස් යි ව ිනිසින්. ඉජ ල්ලසේ කර හචා අසද සිල්වා සන්ද සල්ගතු මහත් මහත්මිනවා. කිසි දසක පඩියක් කරන්නෑ. කිසි මදීවනාවක් කරන්න පෙටටොල් සත පහක් කරන්න. වාහනය අන්නෑ කිසි මවිදිකට ගැවිීමක් කරලානෑ. ඉතින් සේ්චාවය කරන වැඩේ මංහිතන්නේේ සම්මත කරන නිසා තමයි මේ ජනාතිපත්තුමා මොවන්ගේ සේවාව මංහිතන්න ඕ හොඳයි කියලා ගෞරව කරන නිසා තමයි මේ කට්‍යය දිකටම තියාගෙනනේ හ කන්න. මේකත් සමග දේශපානය කරන්නපා. මේක සමග දේශපාලය කරන්න එපා. අමමාරුවෙන් ගොඩ නැක පු සේවාව කඩල මිඳර දාන්න එපා. ඒ නිසා සේවකයන්ට අයිතිවාසිකන්තියෙනවා ඔඕන් හැකිාව ස් ි කන් ඕුන්ට හැකියාව තියෙනවා ෘතිය සමති පිහිටුවන්. ඒකට මේ තුන් දෙෙන කරන මාධ්‍ය සාකච්ඡාවනවේ ඔවුන් ඔ සමග බහතරයක් අති බහුතරයක් සේවකයවනෑ ඒසා ඔවන්ගේ ඉල්ලීම් අවශ්‍ය විදියට ස්ට කල දෙන්න. ඒ සේවක අයිතිවාස්කම් ලැක ගනිවෙන්. ගළු ඇමතිතු මේනින් ඔබට අවශ්‍ය. ඕනෑම සහෝග්‍ය අපි ලන්න සූදා නකමෙන් මගේ වචන්ස්වල් ප්‍යවස කන ොමත්ම ස්තුතියි.